හරි ඉන්වෙස්ටින් එහෙම නැත්නම් මුදල් ආයෝජනය කියන අද හැමෝම හොයන ඒ වගේම හැමෝටම තියෙන ප්‍රශ්නයක්. ඔයාලා ගොඩක් දෙනෙක් මගෙන් අහලා තියෙන ප්‍රශ්නයක් තමයි ලංකාවේ මුදල් ආයෝජනය කරන්න හොඳම සෙක්ට් එක මොකක්ද කියන එක. මේකට හේතුව තමයි ලංකාවේ වගේම ලෝකේ හැමතැනම ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් බර ගාණක් තියෙනවා. උදාහරණයක් විදිහට රියල් එස්ටේට්, gold, crypto, index funds, shares මේ වගේ ගොඩක් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් තියෙනවා. ඉතින් මේ දේවල් වලින් එකක් තෝරගන්න එක සෑහෙන අමාරුයි. මේ වගේ ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් ගොඩක් තිබ්බත්, ඒ වගේම මේවා ගැන කතා කරන YouTube channels උත් සෑහෙන ගාණක් තිබ්බත් අද ශ්‍රී ලංකන්ස්ලා ගොඩක් දෙනෙක් මේ ඉන්වෙස්ට්මන්ට් කියන එක ගැන සම්පූර්ණයෙන් වැරදියට තමයි තේරුම් අරන් ඉන්නේ. එහෙම නැත්නම් බහුතරයක් ෆලෝ කරන්නේ වැරදි පාත් එකක්. සෝ මගේ අද වීඩියෝ එකේ අරමුණ තමයි මේ ඉන්වෙස්ට්මන්ට්ස්. එහෙම නැත්නම් මුදල් ආයෝජනය ගැන තියෙන වැරදි මත අයින් කරලා හරියට අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි කොහොමද ආයෝජනය කරන්න කියන එක ගැන කියලා දෙන එක. සෝ ඔයාත් මුදල් ආයෝජනය කරන්න හිතාගෙන ඉන්න කෙනෙක් නම්, ඒව ගැන හොයන කෙනෙක් නම් මේ වීඩියෝ එක අනිවාර්යෙන් ඉවර වෙනකම් බලන්න. හරි අපි මේ ඉන්වෙස්ට්මන්ට්ස් එහෙම නැත්නම් මුදල් ආයෝජන ගැන කතා කරන්න කලින් ඉස්සල්ලාම කරන්න ඕන දේ තමයි අපි ඇයි මුදල් ආයෝජනය කරන්න ඕනේ කියන එක ගැන තේරුම් ගන්න එක. මේකට හේතුව තමයි අපි භාවිතා කරන මුදල් වල වටිනාකම කාලයත් එක්ක අඩු වෙන එක. මේ ගැන ලොකුවට කතා කරන්න දෙයක් නැහැ. මේක ඔයාලා හැමෝම එක්ස්පීරියන්ස් කරලා තියෙන දෙයක්. උදාහරණයක් විදිහට ඔයාලා අද යූස් කරන ඕනෑම බාණ්ඩයක් හරි සේවාවක් හරි ගැන හිතලා බලන්න. ඒ දේවල් වල අද මිල ඇන් මීට අවුරුදු 5කට 10කට කලින් තිබ්බ මිල සංසන්දනය කරොත් එහෙම ඒකේ ලොකු වෙනසක් තියෙනවා. මේක අපි එදිනදා ගන්න හාල් කිලෝ එකක් පන් රාත්වලක ඉඳන් මොබයිල් ෆෝන් එකක් එහෙම නැත්නම් කම්පියුටර් එකක් වගේ ලොකු දෙයක් ගත්තත් මේ හැම දෙයකටම පොදුයි. සරලවම ගත්තොත් මීට අවුරුදු කීපයකට කලින් මම ලංකාවේ කොත්තුවක් ඇවේ රුපියල් 200කට විතර. ඒ වගේම ෆ්‍රයිඩ් රයිස් එකක් රුපියල් 150ක් වගේ වුණේ. ඒත් ඒ දේවල් අද කීයද? අපි මේ වගේ රටක බාණ්ඩ හා සේවාවල මිල කාලයත් එක්ක වැඩි වෙන එකට කියන්නේ උද්දමනය කියලා. සෝ මේ උද්දමනයේ හින්දා අපේ මුදලේ වටිනාකම කාලයත් එක්ක මාර විදිහට අඩු වෙනවා. මම මේකට තවත් උදාහරණයක් දෙන්නම්. හිතන්න ඔයාලඟ රුපියල් 5000ක් තියෙනවා. ඔයා ඒ රුපියල් 5000 මෙට්ට යටට දාලා තව අවුරුදු 10කින්, ඒ කියන්නේ 2043 දී එළියට ගත්තා කියලා හිතමු. 2043 දී මේ 5000ම තමයි. හැබැයි මේ 5000ෙන් කරන්න පුළුවන් දේවල් ප්‍රමාණය අදට වඩා ගොඩක් අඩුයි. සමහර විට 2043 දී අපිට 5000කින් කොත්තුවක් ගන්නත් අමාරු වෙන්න ඉඩ තියෙනවා. මේ වෙන දේවල් එක්ක කවුද දන්නේ? මෙන්න මේ වගේ කාලයත් එක්ක මුදලේ වටිනාකම අඩු වෙන හින්දා තමයි අපි සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. හරි, දැන් අපි බලමු ඉන්වෙස්ටිං. එහෙම නැත්නම් මුදල් ආයෝජනය කියන්නේ මොකක්ද කියලා. මේ වගේ මුදල් ආයෝජනයකදී අපි බලාපොරොත්තු වෙන්නේ අපි ළඟ අද තියෙන මුදල් වල වටිනාකම කාලයත් එක්ක වැඩි කරගන්න එක. මොකද අපි දැන් දන්නවා නිකන් තිබ්බොත් එහෙම මුදලේ වටිනාකම කාලයත් එක්ක අඩු වෙනවා. හරි, දැන් අපි සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ. එහෙම නැත්නම් ආයෝජනය කරන්න ඕනේ කියන එක ගැන ආයේ කිසිම සැකයක් නැහැ. ඔයාලා හැමෝටම අපි සල්ලි ඉන්වෙස්ට් කරන්න ඕනේ ඇයි කියන එක තේරෙනවා. බට් ඇත්තටම තියෙන ප්‍රශ්න තමයි අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි මොනවටද ආයෝජනය කරන්න කියන එක. මොකද මං අර කලින් කිව්වා වගේ අපිට ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් ගොඩක් තියෙනවා. අපිට ගැළපෙන ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එක මොකක්ද කියලා තෝරගන්නකොට අපි හිතනවට වඩා ලොකු ප්‍රශ්නයක් තියෙනවා. ඒ තමයි අපි මාර විදියට නොමග යන එක. මම පැහැදිලි කරන්නම්. මෙතෙන්දී අපි මුදල් ආයෝජනය ගැන කතා කරන්න කලින් දැනගෙන ඉන්න ඕන දෙයක් තමයි මුදල් කියන්නේ මොකක්ද කියන එක. ගොඩක් සරලව කිව්වොත් එහම money is for exchange value. ඒ කියන්නේ අපිට මුදල් හම්බ කරන්න ඕන නම් අපි තව කෙනෙක්ට මොකක් හරි වැලියු එකක්, එයාගේ ජීවිතයට වටිනාකමක් සප්ලයි කරන්න ඕනේ. ඒකට හුවමාරුවක් විදිහට තමයි අපිට මුදල් ලැබෙන්නේ. මම ආයෙත් මේ මුදල් ආයෝජනය ගැන කතා කරොත් එහෙම ගොඩක් අය ෆලෝ කරන පාත් එකක් තමයි කෙටි කාලීන ලේසි ක්‍රම වලින් මුදල් හොයන එක. මේක අපි හිතනවට වඩා මාරම අවාසනාවන්ත තත්ත්වයක්. හැමෝම නෙමෙයි බට් බහුතරයක් බලාපොරොත්තු වෙන්නේ පොඩි ගාණක් ආයෝජනය කරලා ලොකු මුදලක් හම්බ කරන්න. නිකන් නෙමෙයි ගොඩක් කෙටි කාලෙකින්. මෙන්න මේ මෙන්ටලිටි එක ලංකාවේ තියෙන ගොඩක් මුදල් වංචා වලට යූස් කරනවා. වැඩි ඕනේ අද වැඩිපුරම views තියෙන මේ YouTube channels පොඩ්ඩක් බලන්න. ඒ channels වල දාලා තියෙන videos ගත්තොත් එහෙම ඇත්තටම දුක හිතෙනවා. ඒ channel වල තියෙන topics තමයි විනාඩි 10 නී මනී කරලා රුපියල් 10000ක් හොයන හැටි, මහන්සි නොවි ගෙදර නිකන් ඉඳලා සල්ලි හොයන ක්‍රම පහක්, නොමිලේ සල්ලි හොයන ක්‍රම වගේ ගොඩක් videos තියෙනවා. YouTube එකට video එකක් දාන්න ඕන කෙනෙක්ට පුළුවන් නේ. ඒක නෙවෙයි ප්‍රශ්නේ. ප්‍රශ්නේ තමයි මේ videos වලට views ලක්ෂ ගණන්, සමහර විට මිලියන ගණන් තියෙන එක. මේක මාරම ලොකු විනාශයක්. බට් කරන්න දෙයක් නැහැ. බහුතරය යන්නේ මේ වගේ දේවල් පස්සේ තමයි. හැබැයි ඔයාලා මේ video එක මේ වෙනකම් බලනවා කියන්නේ ඔයාලගේ mentality එක ඊට වඩා ගොඩක් වෙනස් කියන එක. අර බහුතරයට වඩා සමාජය ගැන දැනුමක් තියෙනවා කියන එක. Congratulations. So ඇත්තටම කිව්වොත් එහෙම සල්ලි හොයන ඒ වගේ කෙටි ක්‍රම, රහස් ක්‍රම, සැඟවුණු ක්‍රම නැහැ. නෑ කියන්නේ සස්ටේනබල් ක්‍රම නැහැ. හොර වැඩ වංචා වලින් එහෙම නැත්නම් තිරසාර නොවන ක්‍රම වලින් පොඩි ගාණක් හම්බ කරනවා වෙන්න පුළුවන්. හැබැයි සස්ටේනබල් විදිහට ඒ වගේ සල්ලි හම්බ කරන අමුතු ක්‍රම නැහැ. ඒක මුලින්ම තේරුම් ගන්න ඕනේ. හරි, ඒ තමයි සල්ලි වල කතාව. දැන් අපි බලමු ඉන්වෙස්ටිං ගැන. මේ ඉන්වෙස්ටිං එහෙම නැත්නම් මුදල් ආයෝජන ගැන කියලා දෙන YouTube channels උත් ලංකාවේ ගොඩක් තියෙනවා. ගොඩක් කියන්නේ සමහර විට ඕනෑවට වැඩියෙනුත් තියෙනවා. ඒ හැම එකෙම වගේ කතා කරන්නේ stock market, index funds, crypto, real estate, gold වගේ දේවල් වල ඉන්වෙස්ට් කරන එක ගැන. මේ මම කතා කරේ ටිකක් විතරයි. ලිස්ට් එක මීට වඩා ගොඩක් දිගයි. මේ මුදල් ආයෝජනය කරන ක්‍රම ගත්තොත් එහෙම ඒවා වැරදි කියලා නෙමෙයි මම කියන්නේ. අර මම මුලින්ම කිව්ව හොර වැඩ වගේ නෙමෙයි මේ දේවල් ඇත්ත ඒවා. බට් තියෙන ප්‍රශ්නේ තමයි මේ නීතියානුකූල දේවල් වලටත් අපි මුදල් ඉන්වෙස්ට් කරන්න හරියට දන්නේ නැති එක. මම මේක උදාහරණකින් පැහැදිලි කරන්නම්.
අපි මනක් කල්පිත චරිතයක් ගමු කමල් කියලා. හිතන්න කමල් අමාරුවෙන් හම්බ කරලා ඉතුරු කරපු රුපියල් 10000ක් තියෙනවා. එයත් ඔයාලා වගේම මේ මුදල් ආයෝජනය කරන එක ගැන හොයනවා. මෙහෙම හොයලා යාට ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් කීපයක් හම්බ වෙනවා. අපි හිතමු කියා බොන්ඩ්ස්. එහෙම නැත්නම් කවුරුත් දන්න බැඳුම් කර. එහෙම නැත්නම් ස්ටොක් මාකට් එකේ ඉන්වෙස්ට් කරන්න හිතාගත්තා කියලා. මේ වගේ දෙයක ඉන්වෙස්ට් කරලා අපිට ගන්න පුළුවන් උපරිම රිටර්න් එක සාමාන්‍යයෙන් 125 30ක් විතර. ඉඳලා හිටලා මීට වඩා කෙටි කාලිනව රිටර්න් එක වැඩි වෙන අවස්ථා තියෙනවා. බට් ඒවා කෙටි කාලිනයි. සාමාන්‍යයෙන් අපිට යන්න පුළුවන් මැක්සිමම් 125ක් විතර. ඇත්තටම කියනවනම් 125ක් උත් අමාරුයි. අද ගොඩක් සස්ටේනබල් ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන්ස් වල තියෙන රිටර්න් එක 112ක් 118ක් අතර වගේ තමයි වෙන්නේ. මං ආයෙත් කියනවා මම මේ කතා කරන්නේ තිරසාර. එහෙම නැත්නම් දීර්ඝ කාලිනව අපිට ගන්න පුළුවන් ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එක ගැන. කෙටි කාලිනව මාකට් එකේ වෙන විචල්‍යයක් නෙවෙයි. වාර්ෂිකව 112ක් වගේ දෙයක් නැතුව 125ක වගේ ගොඩක් ලොකු ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එකක් හම්බ වෙනවා කියලා අපි හිතමු කමල්ට. එතකොට කමල් ඉන්වෙස්ට් කරන රුපියල් 10000ට යාට අවුරුද්ද අන්තිමට හම්බ වෙන්නේ වැඩිපුර රුපියල් 2500යි. රුපියල් 10000න් 125ක කියන්නේ 2500යි. කමල් රුපියල් 10000ක් ඉන්වෙස්ට් කරාට පස්සේ අවුරුද්ද අන්තිමට 12500ක් ලැබෙනවා. මේ වගේ 125ක රිටර්න් එකක් ලැබෙනවා කියන්නේ මාර ලොකු දෙයක්. හිතන්න කමල් රුපියල් 10000 ආයෝජනය කරන්න නැතුව අවුරුද්දක් ගෙදර තියන් හිටියා කියලා. එතකොට රටේ උද්දමනයේ 10%ක් තිබ්බොත් එහෙම අවුරුද්ද අන්තිම වෙනකොට ඒකේ වටිනාකම රුපියල් 9000ක් වෙනවා. 10000යි ගානම තමයි. හැබැයි ඒ 10000ෙන් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණය අද රුපියල් 9000කින් කරන්න පුළුවන් වැඩ ප්‍රමාණයට සමාන වෙනවා. ඒ කියන්නේ මුදලේ වටිනාකම අඩු වෙලා. හැබැයි දැන් කමල් 125ක් ලැබෙන තැනක ඉන්වෙස්ට් කරපු ඉඳ යාට මුදලේ වටිනාකම වැඩි කරගන්න පුළුවන් වෙලා තියෙනවා. රටේ තියෙන 10% උද්දමනයේ අපිට ලැබෙන 125ක රිටර්න් එකෙන් අඩු කරොත් එමෙ යාට 15%ක ශුද්ධ ලාභයක් තියෙනවා. මේක නරක දෙයක් නෙවෙයි. මරු. හරි. ඒ තමයි කමල්ගේ කතාව. තව කෙනෙක් ඉන්නවා සමන් කියලා. එයා ළඟත් රුපියල් 10000ක් තියෙනවා. සමනුත් කමල් වගේම එහෙම නැත්නම් ඔයාලා වගේම මේ රුපියල් 10000 ආයෝජනය කරන්න තැනක් හොයනවා. හැබැයි වෙනසකට තියෙන සමන් බලන්නේ මේ වගේ channel එක. කමල් කරේ ස්ටොක් මාකට් එකේ එහෙම නැත්නම් බොන්ඩ්ස් වල මුදල් ආයෝජනය කරපු එක. හැබැයි සමන් තමන් ළඟ තිබ්බ රුපියල් 10000 use කරලා graphic designing course එකක් කරනවා. ඇත්තටම කියනවා නම් graphic designing course එක සල්ලි දීලා කරන්න ඕනේ නැහැ. ඉන්ටර්නෙට් එකේ ඕන තරම් free resources තියෙනවා. හැබැයි අපි හිතමුකෝ මෙයා course එකක් follow කරා කියලා. මෙහෙම 10000ක් දීලා course එකක් follow කරාට පස්සේ තව මාසයක් විතර කාලයක් අරගෙන online resources use කරලා මෙයා මේක තව improve කරගන්නවා. මම කිව්වනේ YouTube එකේ ඕන තරම් free resources තියෙනවා කියලා මේ දේවල් improve කරගන්න. මේ දේට අපි හිතමුකෝ මාස දෙකක් විතර ගියා කියලා. ඊට පස්සේ සමන් කරන්නේ part time job එකක් පටන් ගන්න එක. මේ දේවල් කොහොමද කරන්නේ කියලා මම මේ channel එකේ videos ඕන තරම් කරලා තියෙනවා. ඒ වගේම customers හොයාගන්න හැටි ගැනත් මම මේ channel එකේ videos ගොඩක් කරලා තියෙනවා. So සමන් මේ වගේ part time graphic designing කරලා මාසෙට රුපියල් 5000ක් විතර පළවෙනි මාසේ හොයනවා. හැබැයි මේක end end වැඩි වෙලා අවුරුද්ද අන්තිම වෙනකොට යා රුපියල් 100,000කමාර වගේ හොයන ගානටපත් වෙනවා. ලොකු ගණන් ඕනේ අපි averagely යා මාසෙට රුපියල් 50,000ක් හෙව්වා කියමුකෝ. අවුරුද්ද අන්තිම වෙනකොට යා රුපියල් 105,000ක් විතර හම්බ කරලා. ඔයාලට තේරෙනවද මම මේ මොකද්ද කියන්න යන්නේ කියලා. කමල් ගත්තොත් එහෙම 10,000ක් invest කරලා අන්තිමට රුපියල් 2,500ක ලාභයක් ගත්තා. නැත්තම් රුපියල් 10,000 12,500 කරගත්තා. හැබැයි සමන් ගත්තොත් එහෙම යාට මුලින්ම තිබ්බ රුපියල් 10,000 රුපියල් 105,000ක් වෙනකම් වැඩි කරගෙන තියෙනවා. කමල් ඇන් සමන් දෙන්නම පටන් ගත්තේ රුපියල් 10,000යි. ඒ වගේම දෙන්නටම ගිය අවුරුද්දයි. හැබැයි සමන් කමල්ට වඩා 50 ගුණයක විතර ඉන්වෙස්ට්මන්ට් රිටර්න් එකක් අරන් තියෙනවා. මෙන්න මේ දේ තමයි ආයෝජන ගැන කතා කරනකොට කවුරුත්ම කතා නොකරන දේ. හැමෝම කතා කරන්නේ ස්ටොක් මාකට් එක ගැන, බැඳුම් කරගෙන, ක්‍රිප්ටෝ ගැන, ඉන්ඩෙක්ස් ෆන්ඩ්ස් ගැන. හැබැයි ඒ කවුරුත් පර්සනල් ඩෙවලොප්මන්ට් වලට ඉන්වෙස්ට් කරන එකේ වටිනාකම කතා කරන්නෙම නැති තරම්. මේක සමන්ගේ කතාව වුණාට ඔයාලා හැමෝම මේ graphic designing කරන්න කියලා නෙවෙයි මම කියන්නේ. මේක එක එක විදිහට ඔයාලට use කරන්න පුළුවන්. ඔයා දැනට ස්කෝල යන ස්ටුඩන්ට් කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එක තමයි ඔයාට A level හරියට කරගන්න පුළුවන් වෙන දේකට වියදම් කරන එක. අමතර පන්තියක්, textbook එකක්, online course එකක් වගේ දේකට වියදම් කරන්න. ඒ වගේම university එකේ ඉන්න කෙනෙක් නම් ඔයාට තියෙන හොඳම ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එකක් තමයි English වලට, personal development වලට මුදලක් වියදම් කරන එක. ඒ වගේම job එකක් කරන කෙනෙක් නම් ඔයාට කරන්න පුළුවන් හොඳම ඉන්වෙස්ට්මන්ට් ඔප්ෂන් එක තමයි ඔයාට promotion එකක් ගන්න පුළුවන් දේකට වියදම් කරන එක. අපි හිතමු ඔයා bank එකක වැඩ කරන කෙනෙක් කියලා. ඔයාට පුළුවන් banking exams වලට අදාළ පන්තියකට වියදම් කරන්න. එහෙම නැත්නම් දැනට කරන job එකෙන් වෙන job එකකට යන්න ඕනේ කරන skills ඉගෙන ගන්න ඔයාට සල්ලි වියදම් කරන්න පුළුවන්. වියදම් කරන්න නෙමෙයි මුදල් ආයෝජනය කරන්න පුළුවන්. ඒ විතරක් නෙමෙයි අපි හිතමු ඔයා business එකක් කරන කෙනෙක් කියලා. ඔයාටත් පුළුවන් sales, marketing, accounting වගේ දේවල් ඉගෙන ගන්න ඔයාගේ තියෙන මුදල් ආයෝජනය කරන්න. මේ වගේ දේවල් වලට invest කරාට පස්සේ ලැබෙන investment return එක අනිත් මොන දේට invest කරාටත් වඩා වැඩි. මේක හොඳට තේරුම් ගන්න. මම මේ වගේ දේවල් ගැන videos එකක් දෙකක් නෙවෙයි videos කීපයක්ම කරලා තියෙනවා. ඒවා බැලුවේ නැත්නම් අනිවාර්යෙන් බලන්න. සමහර videos දසදහස් ගණන්, ලක්ෂ ගණන් බලලා තියෙනවා. හැබැයි ප්‍රශ්නේ තියෙන්නේ ඒවා ලක්ෂ ගණන් බැලුවට 100ට කීපයක් තමයි මේ දේවල් ඇත්තටම කරන්නේ. ඒ විතරක් නෙවෙයි ගොඩක් අය මේ videos බලන්නෙම නැහැ. ඒකට හේතුව තමයි කෙටි කාලීන සල්ලි හම්බ කරන ක්‍රම පස්සේ තමයි වැඩි දෙනෙක් යන්නේ. මේක ප්‍රශ්නයක් කරගන්න එපා. මේක තමයි ඔයාලට තියෙන හොඳම opportunity එක. මොකද හැමෝම මේ දේවල් බලලා මේ දේවල් කරන්න ගත්තොත් එimhe ඔයාලට තියෙන තරඟෙත් වැඩි වෙනවා. So කොච්චර කිව්වත් අහන්න නැතුව වෙන වෙන දේවල් පස්සේ ගිහිල්ලා සල්ලි නාස්ති කරගන්න කට්ටියට අපිට කරන්න දෙයක් නැහැ. But ඔයාලා අදම තමන් වෙනුවෙන් තමන්ගේ skill එකක් develop කරගන්න invest කරන්න පටන් ගන්න. මේ දේවල් වලට invest කරලා අපි තැනකට ආවට පස්සේ අපිට ඕන තරම් අනිත් දේවල් වලට invest කරන්න පුළුවන්. එතකොට අපිට stock market, bonds, crypto මේ හැම දෙයක්ම open වෙනවා. Open වෙනවා නෙවෙයි අපිට open කරගන්න පුළුවන්. මෙහෙම හිතලා බලන්න. හරි. අපි ආයෙත් අර කමල් ඇන් සමන්ගේ කතාව ගමු. අවුරුද්ද අන්තිමට කමල්ට තියෙන
රුපියල් 12500. එයා ඊළඟට කරන ආයෝජනයක් කරන්න තියෙන මේ සල්ලි ටික. අපි හිතමු වෙන සල්ලි එන විදිහක් නැහැ කියලා. හැබැයි සමන්ට අවුරුද්දකට පස්සේ රුපියල් 105ක් තියෙනවා. ඒ 105න් ලක්ෂයක් තමන් වෙනුවෙන් වේදම් කරත් ආයෝජනය කරන්න තව රුපියල් 104ක් තියෙනවා. හරි අපි ඊට පස්සේ හිතමු සමන් අර කමල් වගේම 125ක රිටර්න් එක ස්ටොක් මාකට් එකේ මේ ලක්ෂ 4 දැම්මා කියලා. එයාට අවුරුද්ද අන්තිමට තව රුපියල් ලක්ෂයක් හම්බෙනවා. මොකද ලක්ෂ 4න් 125ක් කියන්නේ ලක්ෂයක්. හැබැයි කමල්ට හම්බෙන්නේ 12500න් 125ක්. ඒ කියන්නේ අමතරව තව රුපියල් 3000 ගන්නවා. මෙන්න මේකේ වෙනස තේරුම් ගන්න. ගොඩක් අය මේක කතා කරන්නේ නැහැ. සෝ මට අනුව නම් මුදල් ආයෝජනය කරන්න තියෙන හොඳම සෙක්ට් එක තමයි තමන්ගේ පර්සනල් ඩිවලොප්මන්ට් වලට මුදල් වියදම් කරන එක. ඒකෙන් ලැබෙන රිටර්න් එක අනිත් හැම දෙයකටම වඩා වැඩි. ඒ දේ ගොඩනගාගත්තට පස්සේ අනිත් දේවල් ගැන හිතන්න පටන් ගන්න. මේ දේ හරියට කරොත් එහෙම ඔයාලගේ ජීවිතේ සාර්ථකත්වයේ කාටවත් නවත්තන්න බෑ. මට ඔයාලට දෙන්න තියෙන ප්‍රධානම මැසේජ් එක තමයි ඒක. හරි. ඔයා මේ වීඩියෝ එකට කැමති නම් අපි අමාරුවෙන් හම්බ කරන සල්ලි ස්කෑම්ස් වලින් පරිස්සම් කරන්නේ කොහොමද කියන එක ගැන මම කරපු වීඩියෝ එකට අනිවාර්යෙන් කැමති වෙයි. ඒක බැලුවේ නැත්නම් ඒකේ ලින්ක් එක මම පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. ඒක අනිවාර්යෙන් බලන්න. ඒ වගේම තමයි අපි ඕන කෙනෙක්ට ගෙදරින් ඉඳන් කරන්න පුළුවන් part time job options තුනක් ගැන මම කරපු වීඩියෝ එකකුත් තියෙනවා. ඒ දේවල් කරලා financially සාර්ථක වෙලා මට පුද්ගලිකවම කතා කරපු අයත් ඉන්නවා. So ඔයාලටත් බැරි නෑ. මම ඒකේ ලින්ක් එකත් පල්ලෙහා ඩිස්ක්‍රිප්ෂන් එකේ දාන්නම්. හරි. ඔයාලා මේ වීඩියෝ එක ගැන මොකද හිතන්නේ? ඒ දේවල් පුළුවන් නම් පල්ලෙහා comment section එකේ දාන්න. මම හැමදාම කියන වගේ මට ඒ දේවල් ගොඩක් වටිනවා. මේ වීඩියෝ එක ඉවර වෙනකම් බැලුවට ඔයාලට ගොඩක් thanks. You guys are amazing. මේ වගේ videos බලන්න ඔයාලා මේ channel එක subscribe කරලා නැත්නම් please consider doing so. My name is Prabuddha and this is Dr. Don explains. Have a great one.